තාත රට රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවාරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. මේ මැට් ගේට්ස්ගේ ඉතිහාසයම ගත්තම ඔහු කෙවින් මැකාති මේ කතානායක ධුරයටපත් වෙන අවස්ථාවේදී ඊට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. ඔහුගේ සහ මැකාතිගේ අතීතයේ ඉඳන්ම දේශපාලන කෝන්තරයක් තියනවාද? ඒ ගැන අපි බලුවොත්. ඔව් අන්න ඒකත් වැදගත් දෙයක්. දැන් කලිනුත් නැගුවේ වැදගත් දෙයක්. මොකද ඔතන ඩෙමොක්‍රටික් රිපබ්ලිකන් කිව්වට ඔය තියෙන කූඩාරම යටතේ විවිධ මත තියෙන අය ඉන්නවා. දැන් ඩෙමොක්‍රටික් කිව්වොත් එක අන්තයක් තියෙන අන්ත වාමාංශික කට්ටිය. දැන් අපි ගේමු ඒ දවස්වල හිටියානේ ඔය බර්නි සෑන්ඩර්ස් නේද? ඒ වගේ අය විශ්වවිද්‍යාලයේ අය ඒගොල්ලෝ අතින් අර්ධ මාක්සිස් කියලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ තින්නවා ඔය ඩෙමොක්‍රටික් කූඩාරම යටතේ. අනිත් පැත්තෙන් ලොකු බිස්නස් කාර්යෝ අරගොල්ලෝ මේගොල්ලෝ තින්නවා. ඉතින් මේ අය ඇතුළ අභ්‍යන්තර නිතරම ගනුදෙනු කරනවා. රිපබ්ලිකන් එකෙත් ඉන්නවා අන්ත අපි කියමු ධනවාදී අයත් ඉන්නවා තරමක් ප්‍රගතිශීලී. දැන් හුඟක් ඔය ප්‍රගතිශීලී කට්ටිය ඉන්නේ කැලිෆෝනියාවේ. දැන් ඔය මැකාති ඇවිල්ලා කැලිෆෝනියාවේ එක කොටසක් චන්ද කොට්ටාසයක් නියෝජනය කරන කෙනෙක්. දළ වසයෙන් එලිම කියන්න බෑ. නමුත් දළ වසයෙන් ගත්තහම ඔය කැලිෆෝනියා පැත්තෙන් එන අය ටිකක් මධ්‍යස්ථයි ප්‍රගතිශීලී. ඉතින් ඒ අයත් එක තමයි ඩෙමොක්‍රටික් අයට පොඩි ගන්න දෙනවා හරි කරන්න පුළුවන්. ඒකයි මෙතන වෙලා තියෙන්නේ.